අරිපතේ පුතාලාගෙන ඉමු. අපි අන්වේක්ෂය පාඩමේ හිටියේ හරි නේද? අපි අන්වේක්ෂය කිව්වේ මොකද මුලින්ම කිව්වා අපි විශාල කරලා බලන උපකරණ තුනක් ගැන ඉගෙන ගන්න. එක තමයි දැන් එක තමයි අත් කාචය නැත්තම් සරල අන්වේක්ෂය නැත්තම් විශාලක කාචය නම් තුනක් කියන්න හැමෝම. අත් කාචය, විශාලක කාචය, සරල අන්වේක්ෂය. ඊට පස්සේ අපි කතා කරේ සංයුක්ත ආලෝක අන්වේක්ෂය. සංයුක්තයි කියන්නේ ඇයි? කාචය එකකට වඩා වැඩියෙන් තියෙනවා. ආලෝක කියන්නේ ඇයි? වැඩ කරන්නේ ආලෝකේ නේද? ඊට පස්සේ හරි නේද? ඊළඟට තියෙනවා මොකද්ද? ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂය ගැන. අපි අන්තිමටම කතා කරා අන්වේක්ෂයේ කොටස් සංයුක්ත ආලෝක අන්වේක්ෂයේ කොටස් කතා කරා. විශාලනයේ කිව්වේ මොකද්ද මතකයි? මොකද්ද විශාලනයේ කිව්වේ? උපනිතයේ විශාලනයේ වැඩි කිරීම, අවනිතයේ විශාල. හරිද පුතේ? දැන් අපි ක්‍රියාකාරකමක් අද කරනවා. මෙහෙමයි කරන්නේ. අත් කාච දෙකක් ගන්නවා. හරි, ගන්න මුලින්ම අපි මෙහෙම 32ක් තියලා, හරිද පුතේ, අපි මෙහෙම එක ළඟ 32ක් තියාගන්න පොඩියට. මෙහෙම 32ක් තියලා මෙහෙම එක ළඟ තියලා අපි කරන්නේ මෙහෙම එක අත් කාචයකින් බලනවා. ඒ කියන්නේ එතකොට මේක ලොකු වෙලා පේනවනේ. ඒ ලොකු වෙලා පෙනීම අත් කාචයට මොකද සමානයි. ඊළඟට මේකත් එක්ක තව කාචයක් තියලා එහෙම කළා, තව ගොඩාක් ලොකු කරලා බලන. එතකොට අපිට තවත් පැහැදිලිව පේනවා. එතන නේද? එතකොට මම මේ ඇහැට ළඟ කාචයට මොකද කියන්නේ? උපනිත. මේක කාටද සමාන වෙන්නේ? අවනිත. පැහැදිලි නේද? එතකොට මේ අවස්ථාව මොන මොන ක්‍රියාකාරකමකටද සමාන වෙන්නේ? අත් කාචයටද? නෑ, මේක සමාන වෙන්නේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය. පැහැදිලිද? ඒක තමයි කරන්න යන්නේ. හරි, ඊට පස්සේ අපි විවිධ වර්ගයේ සෛල නිරීක්ෂණය කරනවාද? විවිධ වර්ගයේ සෛල නිරීක්ෂණය කරනවා. ඕගොල්ලන්ට ඒවා අපි ඉදිරියේදී, දැන් අපේ ලැබ් එකේ වැඩ කටයුතු බොහෝදුරට ඉවරයි. මේ මාසේ අපි පටන් ගන්නවා. එතකොට ඒවා අපි බලන්න ලෑස්ති කරලා දෙනවා. අපි නිරීක්ෂණ විදියට සතුන්ගේ සෛල නිරීක්ෂණයේ විදියට අපි ගන්නවා මිනිසාගේ සෛලයක්. එකට කියන්නේ කොපුල් සෛල. මොනවද පුතේ? කොපුල්, කොපුල් සෛල, කොපුල් සෛල නිරීක්ෂණය කරනවා. ඒ වගේම ශාකවල සෛල වර්ග තුනක් අපිට බලන්න පුළුවන්. එකක් තමයි බුලත් කොළේ. බුලත් කොළේ බලන්නේ අපි යටිපැත්තේ නිතරම. දැන් අපිට කොළයක් කියලා බලන්න බෑ පුතේ. මොකද කොළෙන් ආලෝකය එන්නේ නෑ නෙළියට. ඒක ගලවන්න ඕන ආලෝකය යනතරම් විදියට තුනී සිවියකට. මොකද ඒකට කියන වචනේ සිවිය. තේරුණාද කියන එක? දැන් ආලෝකය යන්නෙපෙයි, ඇහැට එන්නෙපෙයි වැදිලා. එතකොට කොළයක් කියලා බලන්න බෑ. මොකද කොළේ පාරාන්දයිනේ. එහෙනම් එයාගෙන් ගලවනවා මොකද? සිවිය. එහෙනම් මොකද අපි ඒකට කියන්නේ? උලත් කොළයේ යටිපැත්තේ යටි අපිචර්මීය මොකද? සිවිය. දෙවනුව බලනවා ලුණු ගෙඩිය අරගෙන. අර ලුණු ද්‍රවයකට කියන්නේ කොහොමද? ලුණු සිවිය. තුන්වෙනි එක බලනවා රෝහියෝ පත්‍රයේ. රෝහියෝ පත්‍රයේ සිවිය. හරිද? ඒක රෝහියෝ පත්‍රය කියන්නේ පුතේ මෙන්න මෙහෙම මේ වගේ නිකන් ගහක් තියෙනවා. අර අන්නාසි පැලේ වගේ පොඩි. ඔකල දැකලා ඇති. ළමයි ගේන්නම් කියලා කිව්වා මෙහෙම. මේකේ යටපැත්ත දම් පාටයි. පොඩි මල් පැලයක්. උඩ කොළ පාටයි, යටපැත්ත දම් පාටයි. මේ රෝහියෝ ගහේ තියෙන වාසිය තමයි අපි අන්වීක්ෂයෙන් බලනකොට මොකද වෙන්නේ? අන්වීක්ෂයෙන් බලනකොට එයාගේ දම් පාට, දම් පාට විදියටම පේනවා. ඒතකොට හරියට වර්ණ ගැන්නුවා හා සමානයි. මොකද වෙන්නේ? වර්ණ ගැන්නුවා හා සමාන. පැහැදිලි. හරි නේද? එහෙනම් ඒ ටිකත් අපි කතා කරමු. හා ඊළඟට අපි යමු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය. එතන මේ පාඩම ඉවර වෙනවා. ඊළඟට තව කරුණක් කියන්න ඕන. පුතාලගේ වාර විභාග පොඩ්ඩක් කල් ගිහිල්ලා. ඊයේ පණිවිඩයක් ආවා. හරිද? ඊළඟ මාසෙට කල් ගිහිල්ලා. දැන් ලබන මාසෙනේ තියන්න තිබ්බේ. නේද? නම් මේ කියන්නේ කලතුර කලාප කියන්නේ. හරි,
ඔගොල්ලෝ ඕනනම් ලියාගන්න. එක තිබුණේ මෙන්න මේ විදිහට වෙනස් වෙලා 6 7 8 9 ත තියෙන්නේ සැප්තැම්බර් 27 ඉඳන් සොරි අගෝස්තු 27 ඉඳන් සැප්තැම්බර් 3 දක්වා. තර අගෝස්තු කියන්නේ ලබන මාසේ මුල නෙමේ තියෙන්නේ අන්තිම. 27 පටන් ගන්න ඈ. හරි නේද? අපි ඊට ඉස්සෙල්ල විභාගයක් කරමු, දෙවෙනි වාර විභාගයක්. එබද? නෑ. දැන් අපිට අචුපතේ විභාගයට යන්න පුළුවන්. ඒක අපි මේ පාඩම් ටික අපේ පළවෙනි වාරයේ දෙවෙනි වාර විභාගේ වෙරෙච්ච ගමන් දෙන්න. පාඩම් තුනක් එකතු කරන්නද වැඩිද? විභාගෙත් ළඟින්ද පාඩම් තුනක් එකතු කරන්න? ආයෙලා ලෑස්ති වෙන පාඩම් තුනකට හනේ. දවස කියන්නේ 1 2 3 පාඩම්. හරි. දැන් අනිත් පන්ති ඔක්කොම කරා. ගොඩක් අයට 95ට වඩා ලකුණු තිබ්බා. ඒගොල්ලෝ හොඳට පාඩම් කරලා ඇවිල්ලා තිබ්බා. එහෙනම් ඔයගොල්ලෝ පාඩම් කරන්න 1 2 3 පාඩම් තුනම. හරි. මේක අපි කතා කරපිටේ විශාලණයේ උපනිත වැඩි කිරීම අවනිත. ඒකේ ඉලක්කම් තුනක් තියෙනවා නේද? ඒකේ අදහස ඊළඟ ඉලක්කම අඳිනකොට විශාලණය කරන ප්‍රමාණය. හරි නේද? දෘශ්‍ය කියන්නේ දකින්න ප්‍රමාණය ඈ. හරි. ඊට පස්සේ අත්කාච යොදාගෙන අපි සංයුක්තාලෝක අන්වීක්ෂය නිරීක්ෂණය කරන අවස්ථාව. කඩදාසියක් මත එකිනෙකට නොගෑවෙන සිත් තිත් දෙකක් තබා අත්කාචයකින් නිරීක්ෂණය කරයි. පසුව අත්කාච දෙක යොදාගනිමින් ලක්ෂ දෙක අතර පරතරයක් ලක්ෂවල විශාලනයක් නිරීක්ෂණය කරයි.
නිරීක්ෂණය විශාල ප්‍රතිබිම්බයක් දැකිය හැක්කේ විශාල ප්‍රතිබිම්බයක් දැකිය හැක්කේ අත්තාට දෙකක් භාවිතා වන බී අවස්ථාවේදීය. අත්කාච දෙකක් භාවිතාවන බී අවස්ථාවේදීය. මේක මේ දියල පින්තික ගහන්න පුළුවන් ගොඩ උපනත අවනත නම් කරාද? උපනත සහ අවනත නම් කරන්න පුතේ කොහමද හොයාගන්නේ? ඇසට ළඟ කාචය කවුද? උපනත. හරි නේද? දැන් අපි බලමු නිරීක්ෂණ කීපයක්. අපි දැන් බලන්න යන්නේ සත්ව සෛල ගැන. පුතාලා දන්නවා සත්ව සෛලයක් විදියට අපිට නිරීක්ෂණය කරන්න පහසුම සෛලය තමයි කොපුල් සෛලය. කොපුල් සෛලය කියන්නේ මේ කමුලේ ඇතුල් පැත්තේ තියෙන සෛල. ඉතින් අපි ඒක කරන්නේ මේ වගේ යෝගට් ටැන්දක් අරගෙන
ඊට පස්සේ අපි මේ යෝගට් ටෙන්ඩෙන් හොඳට සූරලා ඉවරලා ඒක කඩාවක් මතට ගන්න. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. දැන් අපි වැසුම් පෙත්තකින් වහලා කපුල් සයිඩ පේනවද කියලා නිරීක්ෂණය කරන්න යන්නේ. එතන කපුල් සෛල න්‍යෂ්ටිය පවා පේනවා. මේ මෙතන හොඳට බැලුවොත් මේ සෛලේ මැද පේනවා ඔයගලන්ට කළු පාට වගේ තිතක්. මේ න්‍යෂ්ටිය. අනේ මේක ඕනනම් පාට ගන්නව තවත් හොඳට පේනවා. මේ පාට ගන්න නැතුව තමයි මේ පාරදෘශ්‍ය විදියට තියෙන්නේ. දැන් අපි ලුණු සිවියේ සෛල නිරීක්ෂණය කරන්නට යන්නේ. එතපිට අපි කියනවානේ ලුණු සිවිය කියලා. ඇයි අපි සිවියක් ගන්නෙ? දැන් මේ ලුණු කෑල්ල දැම්මට අපිට අන්වීක්ෂයෙන් පේන්නේ නැහැ. ඒකට හේතුව මේක පාරදෘශ්‍ය නැහැ. ආලෝකේ යන්නට ඕන. එහෙනම් අපි මුලින්ම කරන්නේ මෙයාගෙන් සිවියක් ගන්නට. එතන සිවියක් ගන්න මේ විදියට කඩලා අපි මෙහෙම අදිනකොට පුතාලට පේනවා ඇති. ඉතා සිවියක් ලැබෙනවා මේ විදියට. මෙම සිවිය ලැබෙනවාත් එක්කම අපි ඒක ඔරලෝසු කදාවකට වතුර ටිකක් දාලා ඒක මේ ජලයේ පෙරි ඔරලෝසු කදාවට දාන්නට. එතකොට අපිට පුළුවන් මේ විදිහට සිවිය අවශ්‍ය ටික දැන් කපලා මේක මේ ඔරලෝසු කදාවට අරගන්න. අපි සිවිය දැන් කදාවට ගන්න යන්නේ. එතකොට අපි සිවිය කදාවට ගන්නේ මේ වගේ පින්සලක් භාවිතා කරලා. මොකද අපිට සිවිය පින්සලකින් හදා ගන්න ලීසි වතුර බින්දුවක් දාලා ඊට පස්සේ වැසුම් පෙත්තකින් වහන්නට ඕන. ඒක තිර කරගන්න. දැන් අපි වැසුම් පෙත්තකින් වහන්න යන්නේ. වැසුම් පෙත්තක් කියන්නේ මේ විදියම වීදුරු සිවියා. ඒක මෙම පහලින් තියලා ඊට පස්සේ වායු බුබුලු තිර නොවන විදියට මේ විදියට මේක සෙමින් මෙතනට පහත් කරන්නට ඕන. පහත් කරලා ඊට පස්සේ අපි මෙම තද කරාම එයාගේ ජලය ටික ඈත් වෙලා වායු බුබුලු තිර නොවන විදියට මේක ස්ථිර කදාවක් බවට පත් වෙනවා. දැන් අපි සාදාගත්ත කදාව තියලා මේ විදියට ක්ලිපේන් සිර කරලා ඊට පස්සේ උපනෙතින් බලන ගමන් සියුම් සියුරු මාරුකෙන් මේක හදා ගන්නවා. සියුම් සියුරු මාරුකේ භාවිතා කරලා ලුණු සිවියේ සෛල පැහැදිලිව පේන විදියට හදා ගන්නවා. ඊට පස්සේ ඒක තවදුරටත් පැහැදිලි කර ගැනීමට දල සියුරු මාරුව භාවිතා කරනවා. දැන් අපිට ලුණු සිවියේ සෛල පැහැදිලිව පේනවා. ඒවයේ සෛල බිත්ති පේනවා. දැන් අපි බලමු පේන විදිය. දැන් අපි බුලත් කොළයේ යටි අපිචර්මීය සෛල බලන්න යන්නේ. යටි අපිචර්මීය තුනි ඡේදයක් ගන්නට යන්නේ. තුනි සිවියා. එතන මම කලින් කිව්වා වගේ සිවියක් ගන්නේ අපිට ආලෝකය ගමන් කරන්න ඕන නිසා. එතන අපි මේ විදිහට බුලත් කොළයේ ඉරනකොට අපිට එක වෙලාවක තුනි සිවියක් ගන්න පුළුවන් වෙනවා. මේ බුලත් කොළේ අපි වැඩිපුරම තෝරගන්නේ සිවිය අපිට ගන්න පහසු නිසා. නැත්නම් ඕනෑම පත්‍රයක් ගන්න පුළුවන්. එතකොට දැන් මේ වගේ සියුම් සිවියක් ආවහම ඒක ඔරලෝසු කදාවට ජලය පිරි ඔරලෝසු කදාවකට කොටසක් කපා ගන්න.
ජලය දාන්නේ ඒක වියලෙන එක නවත්ත ගන්න. ඊට පස්සේ කදාවක් අරගෙන පින්සලක් භාවිතා කරමින් සිවියේ කොටසක් අපි මේ විදිහට කදාව මත තියලා වතුර බින්දුවක් දාලා ඊට පස්සේ වැසුම් පෙත්තක් මගින් වැසීම සිදු කරනවා. වැසුම් පෙත්තෙන් වහනකොට අපි පරිස්සම් වෙන්න ඕන වායු බුබුළු තිර නොවන ලෙස වසන්න. එතකොට ඒකට අපි කරන්නේ මෙහෙම එක පැත්තකින් තියලා අනිත් පැත්තෙන් සෙමින් එයාව අපි පහත් කරනවා. දැන් මේ හදාගත්ත කදාව අපි ළඟට අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන. දැන් අපි නිරීක්ෂණය කරන්න ඉස්සෙල්ලා ආලෝකය හදාගෙන ඉන්නට ඕන. ඊළඟට සාදාගත්ත කදාව මේ විදිහට වේදිකාව මත තියලා ක්ලිපය මගින් සිර කරලා අපි දල සීරුමාරුව භාවිතා කරමින් එයාගේ පැහැදිලිව පෙනෙන ලෙස සීරුමාරු කරනවා. ඊළඟට සියුම් සීරුමාරුව මගින් ඒක තවදුරටත් පැහැදිලිව පේන විදියට හදා ගන්නවා. දැන් අපිට පේනවා මේක බැලුවාම හොඳට පැහැදිලිව පේනවා. පාලක සෛල පේනවා, පූටිකා සිදුර පේනවා පැහැදිලිව, යටි අපි චර්මීය සෛල තියෙනවා. දැන් පුතාලත් අපි ඒක නිරීක්ෂණය කරමු. ලොකු කරා මේ මම අර අවනිත වෙන එකට කරලා තව ලොකු කරා. තේරෙනවද? දැක්කනේ දැන් කලින්ට වඩා ටිකක් ලොකුයි නේද? දැන් මේ තියෙන්නේ පූටිකාව. පූටිකාව කියන්නේ සිදුර. ඒක හදන්නේ මෙහෙම බෝංචි බීජ හැදෙති සෛල දෙකකින්. ඕලන්න පේනද? මෙතන මෙහෙම සෛල දෙකක් තියෙනවා මේ. මෙතනක් තියෙනවා මේ. ඒකට කියන්නේ මොකක් කියලාද? පූටිකාව. ඔය දෙකෙන් හැදෙන සිදුරට කියන්නේ පූටිකාව කියලා. හරි? යට පැත්තේ තියෙන සිවිය. නම් කරමු. ප්‍රෝහියෝ පත්‍රේ යටි අපිචර්මීය සිවිය. මෙතන ඕනනම් සිවිය කියලා ලිය. අපිචර්මීය මෙතන සිවිය කියලා ලියන්න ඕන. යටි අපිචර්මීය සිවිය කියලා ලියන්න. සිවිය කියන්නේ හේතුව තමයි. මොකද්ද? අර තුනී එකක් කියන එක නේ.
නිවැරදි මතේ. වැදගත් කරුණු අන්වේක්ෂයක් මගින් ක්ෂුද්‍රජීවීන් නිරීක්ෂණය කළ හැක. අන්වේක්ෂයක් මගින් ක්ෂුද්‍රජීවීන් නිරීක්ෂණය කළ හැක. පොකුණු ජලයේ සිටින ක්ෂුද්‍රජීවීන් කවුද? ඇමීබා, පැරමේසියම්, එව්ග්ලීනා, පසේ ඉන්න අයට කියනවා ක්ෂුද්‍ර පණුවෝ ඉන්න. ඒගොල්ලන්ට කියන්නේ නෙමටෝඩා කියලා. එතන මෙයා පණුවේ. හරි, වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කවුරු හරි ගෙනාවද ඉස්කෝලවල? ගෙනා නම් ඒ ටිකද. ඒවා හා හයිලයිට් කරන්න මේ වාක්‍යය. කාවද බලන්න බැරි? අන්වේක්ෂයෙන් සංයුක්ත අන්වේක්ෂයෙන් වෛරස බලන්න බෑ පුතේ. හරිද? එයාව බලන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂයෙන්. කාගෙන්ද? ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂයෙන්. එයම ඊට පස්සේ පුතේ මුලින්ම අන්වේක්ෂයක් මුලින්ම නිපදවීමේ ගෞරවයෙන් වෙන්නේ ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයාට. හරිද? ඔව්, මුලින්ම සෛල අන්වේක්ෂය නිරීක්ෂණය කරා. ඊළඟට සංයුක්තාලෝක අන්වේක්ෂය මුලින්ම නිපදවලා තින්නේ ජැන්සන් සහෝදරයෝ. ඒ උපරිම විශාලනය වැඩි කිරීම 9. වාක්‍ය දෙක ලියන්න. සංයුක්ත ආලෝක අන්වේක්ෂයේ උපරිම විශාලනය 2000ක් විතර වෙන. ඒ වගේම එයාගේ විභේදන බලය 0.2 මයික්‍රෝමීටර්. දෙවද?
හරිද පුතේ? අකුරු ලස්සන ලියන්න. ඔගල ආලෝකාන්වේක්ෂයේ උපරිම විභේදන බලය ලිව්වද? 0.2 මයික්‍රෝමීටර්. ඊළඟට අපි කතා කරන්න පුතේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ගැන. හරිද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පුතේ සාමාන්‍යයෙන් ටිකක් විශාල උපකරණයක්. ඒක එකට කාමරයක් වගේ ඉඩ ඕන. ඒ වගේම මිල අධිකයි. ඒකෙන් බලනකොට සෛල මැරෙනවා. ඒ නිසා අපිට බලන්න වෙන්නේ මියගිය සෛල. වචනයක් කියන්නේ අජීවී සෛල. එහෙනම් මේකට වඩා වෙනස්. මේකේ සජීවී සෛල බලන්න පුළුවන්. ඒකේ බලන්න වෙන්නේ අජීවී සෛල. අර ඉලෙක්ට්‍රෝන කදම්බේ නිසා සෛල මැරෙනවා. ඊළඟ දේ තමයි අපිට ලැබෙන්නේ තිරයකට. දැන් අපිට තිරයකට තමයි ලැබෙන්නේ කළු සුදු ඡායාරූප තමයි බලන්න වෙන්නේ. වර්ණ බලන්න වෙන්නේ නැහැ. දැන් මේකේ නේ අපිට බලන්න පුළුවන්. අපි කිව්වේ අර මොකද්ද? රෝහියෝ පත්‍රයෙන් අපි බලනවා කියලා නේද? ගොඩාක් වැඩි. දැන් මේකේ විශාලනය කියද දෙයම මේ දිනපත ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන්නේ විශාල උපකරණයක්. ඊට පස්සේ මොකද මං කිව්වේ? අපේ නිදර්ශකය මැරෙනවා, අජීවී වෙනවා. අපිට පේන්නේ කළු සුදු ඡායාරූප නේද? වාසිය තමයි ගොඩාක් විශාලනය කළ බලන්න පුළුවන්. දැන් ලංකාවටම තියෙන්නේ 3ක් 4ක් වගේ. හැමතැනම නේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සාපේක්ෂකව විශාල උපකරණයකි. ඒ ආලෝක කිරණ වෙනුවට භාවිතා වන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බයකි. එම නිසා සජීවී සෛල භාවිතා කළහොත් ඒවා අජීවී වේ.
හරිද? ඉවද? බලමු මේ උපරිම විශාලන බලය කීය කියලාද කියන්නේ? ලක්ෂ පහක් පමණ වෙනවා. උපරිම විභේදන බලය දශම බිංදුවයි බිංදුවයි පහයි මයික්‍රෝමීටර්. ඒක පුතේ නිරෝගී ඇසක අගයෙන් කී ගුණයක්ද කතා කරන්න? කී ගුණයක්ද? දෙකයි බිංදු කීයක්ද? දෙකයි බිංදු කීයක් තියෙනවද එතන? දෙකයි බිඳ කියන්නේ නේද? පහක් තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ දෙකක්. වෛරස ආලෝක අන්වේක්ෂණය නිරීක්ෂණය කළ නොහැකිවද හයිලයිට් කරන වාක්‍ය. ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂණය නිරීක්ෂණය කළ හැක. ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂණය නිරීක්ෂණය කළ හැක. දැන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා වන අවස්ථා විවිධ රෝගකාරක ජීවීන් බැක්ටීරියා වෛරස පිළිබඳව පර්යේෂණ කටයුතු වලදී සෛලයක අභ්‍යන්තර ව්‍යුහය සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීමට
ජාන විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා යොදාගන්නේ දෙම්පතේ වෙනස්කම් බැරි වුණා. දැන් අපි වෙනස්කම් සසඳමු. ඔගලන්ටම ලියත හැකි. මට කියන්න. උත්තල කාච එකයි කතා කරන්න පුතේ. උත්තල කාච කීයද? උත්තල කාච එකයි උත්තල කාච දෙකයි. විශාලනය අඩුයි ඊළඟට මොකද එන්නේ? විශාලනය වැඩි. විශාලනය අඩුය, විශාලනය වැඩිය, විභේදන බලය අඩුය, විභේදන බලය වැඩි. හරිද? ඒක ඉවරන ඊළඟ අභ්‍යාසයට යන්න. ඊට පස්සේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ආලෝක අන්වීක්ෂයයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. මේක ලිව්වද? හරිද? ආලෝක කදම්බයක් භාවිතා කරන අපතේ අනිත් එකේ භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් නේද? ඉලෙක්ට්‍රෝන කදම්බයක්. සජීවී නිදර්ශක භාවිතා කළ හැක. සජීවී නිදර්ශක භාවිතා කළ නොහැක. විශාලනය අඩුයි පුතේ 2000ක් පමණ. අනිත්‍යනාගේ විශාලනය ලක්ෂ 5ක් විතර වෙනවා.
වෛරස නිරීක්ෂණය කළ නොහැක. වෛරස නිරීක්ෂණය කළ හැක. වෛරස නිරීක්ෂණය කළ නොහැක. වෛරස නිරීක්ෂණය කළ හැක. දෙවා අරපත පහත දක්වා ඇත්තේ උපන නිවන කරගෙන යන්න පුතේ. කතා කරන්න එපා, අභ්‍යාස කරන් යන්න. පුතාලට විදු සම්පන්න ටියුට් එක දීලා ඇති, එක කරන් යන්න. හරිද පුතේ? මේක පුතේ වේදිකාව කර. ක්ලිපේ නැහැ. ඒක පුතේ හරියටම පැහැදිලි නැහැ, ඒ නිසා වේදිකාව කර. ටිපේ කියලා නම් කරත් කමක් නැහැ ඔගොල්ලෝ. ඊට පස්සේ ස්ටැම්ප් පුරවන්න.
පුතේ අපල බලන්න පිළිවෙලට වැඩිලා තියෙන්නේ. මලින් කපන්නේ අතර එම් එවනස්තර නැද්ද දන්නේ. නැන් ඒවද බල යමෝ හරි දාගන් පිටේ ස්ටැම් බෙරවා සංයුක්ත ආලෝකන්වේෂයේ විශාලනය දීලා තියෙනවා උපනෙත 5යිලු අවනෙත 40යිලු කවුද ඇදේ උත්තරේ ඊදාගේ නිකන් දෙසිය ලියන්න බෑ සූත්‍රය ලියලා උත්තරේ ගන්න දෙසීය උපනෙත වැඩි කිරීම අවනෙත පුතේ ඊට පස්සේ ඒ අදාළ අගේ දාලා සුළු කරන්න ඉච්චර නමුත් අන්වේක්ෂා භාවිතයේදී සැලකිලිමත් හේතු කරුණු මේ ඕනෑම එකපතේ නිරීක්ෂණය කරාට පස්සේ අපි ඒක මනා කරනවද? හොඳින් දූවිලි නොරඳෙනසේ ගබඩා කරන්නට ඕන.
ඒවා හරිද? දෙකයි ලියන්න ඕන පුතේ. හන්ද අකලිය උත්තල ස්වභාවයක් සහිත පාරදෘශ්‍ය වස්තු මගින් කුඩා වස්තු විශාල කර නිරීක්ෂණය කළ හැක. අත්කාචය සංයුක්ත අන්වීක්ෂය, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය යනු කුඩා දේවල් විශාල කර බැලීමට යොදාගන්නා ප්‍රකාශ උපකරණ තුනකි. ආලෝක අන්වේක්ෂයක විශාලනය, උපනිතේ විශාලනය සහ අවනිත් විශාලනය අතර ගුණිතයෙන් ලැබේ. යම්කිසි වානුයාත ලක්ෂ දෙකක් හෝ වස්තු දෙකක් පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමට තිබිය යුතු අවම දුර විභේදනය ලෙස හැඳින්වේ. ආලෝක අන්වීක්ෂයට වඩා වැඩි විශාලන බලයක් හා විභේදන හැකියාවක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සතුව ඇත. විවදපතේ තොර අපි මේ පාඩම අවසන් වෙනවා. අපි යන්න හදන්න පිතේ ඊට පස්සේ මානව දේහ ක්‍රියාවලි කියන පාඩම. ඒක නිබන්ධනය අතරතරන් ලෑස්ති වෙන්න ගෙදර ඉන්න දරුවෝ.